ආයු පෝවන් අදත්තඔබ එකතු වෙලා ඉන්නේ ලක්නාරා එඩියුකේෂන් සමගින් ඉතින් අද අපි කරන්න යන්නේ බුද්ධාගමේ දහවනශ්‍රණයේ දහත්වැනි පාඩමඋන නිරෝගී බව උතුම් ලාබයයි කියන පාඩම ඇනං අපි ඉදිරියටම කරගෙන එයාමෝ. තින් දන් යාලට ේන්නේ අද කොටසට දා ප්‍රශ්න. යාලට න්නේ ොല ොයි පෑනක යි අරගෙන ම ාඩම හොඳී කියලදනුට පස්සේ ප්‍රශ්නවරට නිය මුත්್තර ියනක. ඉ ස් ළ උත්ත හරි කිය ම ීඩියෝක අන්තිමට දා ති ත්තරත්තක සන්ඳ බලන්න දක ට ්‍ර දාල පළවෙනි ප්‍රශ්නය තමයි, බුදුදහමට අනුව රෝග දෙයාකාරය න අම් කරන්න. දෙവනි ප්‍රශ්නේ තමයි, පුදුරජණන් වහන්සේ විසින් වවිරරහි විධාබාද හටගන්නා බවදේශනා කළේ කා හටද. තුන්වනි ප්‍රශ්නේ තමයි, බුදුන් වහන්සේ මෙසේ වදාල පරිදි රෝග වැලඳීමට හේතුවන කාරුණු අතරින්. හතරක් දක්වන්න හතරවනි ප්‍රශ්නය තමයි, රාගාදී කෙලෙස් මතතින් මත් ව, රෝගේ වූ සිත් සතන්න ඇති මිනිසුන් විධ දුසරත්වලට යමුවෙති. ඔවුනම මානසික රෝගනිසා මෙලොව පරලොව දුකටම ගොදුරවිය සිටි. බුදුදහමේ මානසික දොර්වලතා හැඳෙන්වෙන නම් තුනක් දක්වන්න පස්වැනි ප්‍රශ්නය තමයි ලෝවැඩ සංගරාවේ එන කවි පදයක්වන සත්හට වන බව දුකට වෙදාානන් යන පදයේ ආර්ථය කුමක්ද. හ ප්‍ර්නේ තමයි බදුන් වහන්සේ විසින් තමන් වහන්සකි ගිහි පැවදිශ්‍රවාාවකයන් කායිකමැන්ම මානසික නිරෝගීවනු දැකීම අපේක්ෂා කළ බව උදහරණ කිහිපයකින් දක්වන්න. හත්වැනි ප්‍රශ්නය තමයි පමණ දැන ආහාර ගන්නාලෙසට පුදුන් වහන්සේ අවවාද කලේ කුමන රජුටද අටවැනි ප්‍රශ්නය තමයි, නිරෝගය භාවය ඇතිවන පරිදි පරිසරය පවත්වාගෙන යාම ගැන බුදුන් වහන්සේ උනන්දුව දැක්වූ බව උදාහරණ කිහිපයක් ඇසුරෙන් දක්වන්න. නමවෙනි ප්‍රශ්නය තමයි, ආරෝග්‍ය පරමාලාබා යන ගාථාව සම්පූර්ණ කරන්න. නිරෝගී බව උතුම් ලාබයයි. උදුදහමට අනුව පුදගලයාට වෑරදින රෝග ව්‍යාදී අනුවෙන් අපි හඳුන් වෙනවා. රෝගීවීම ව්‍යාදීන්ට ගොදුරවීම එහෙම නැත්නම් ලෙඩවීම දුකා. සසර සෑරි සලන අපට මුහුණදීමට සිදුවී ඇති අප අක්කමැති අප්‍රසන්න කටුක අත්දැකම් අතර මේ ව්‍යාධිය මුල්තනක් ගන්නා බව පළමු ධර්ම දේශනාපේදීම බුදුරජණන් වහන්සේ දේශන අකලා. බුද්ධ වචනය අනුව රෝගය දෙයක් හරයි. පලවෙනික තමයි කායික රෝග දෙවනික තමයි චේත සික රෝගය. මිනිසුන්ට කායික රෝග වගේම චෛතසික රෝග එහමනැත්නම් මානෙසික රෝගවල දෙෙනවා. බොහෝවිටෙ කායික රෝගවලටද වඩා මානෙසික රෝග පීඩා චනකයි. එ වගේම කායික රෝගවලින් තොරව දස වසරක් හෙමනැත්නම් සිියයක් වසරක් වසන්නෙකු සිටින්න පුළුවන් උනාන් මානසිසික රෝගවලින් තොර කිසිම කෙනෙකු සිටියනු හැකි. සීලු කෙලෙස් නැසූ රහතුන් වහන්සේ පමණක් සසරින් සැබ්බෑව එතරව සැබෑ මාන්සික නිරෝගී බව උදාකරගනිී. බුද්ධ දේශනාව අනුව අපට වැළඳන කායිකරෝග ගැන අවවශ්‍යයෙන්ම අවධානයයමු කරනවා. ගිරිමානන්දනම් ස්වාමීන් වහන්සේෙන් නමකට බුදුන් වහන්සේ වදාළ පරිදි මෙ සිරුරේ විවිධ ආබාධ හටගන්වා. ඇස්රෝග, ශ්‍රවනරෝග, නාසාරෝග, දිවහිරෝග, සිරුරෙහි හිසහි කනෙහි මොකයෙහි හටගන්නාරෝග, දත්රෝග, ෂයරෝගය ඇතුුම පීනස දැවිල්ලඋන අංශභාග පිලිකා පනුහොරි ආදී වශයෙන් ඒවපිට දක්වන්න පුළුවන්. ඒ අනුව බදු වහන්සේ විස්සෙන් ගිරිමානන්ද සාමීන් වහන්සේට රෝග වැලඳීමට හේතුවන කරුණු අටක් පෙන්වල දුන්නා. අපි ඉස්සල් සඳාන්කරපු රෝග වර්ග කොට දැක්වීමක්ද ඒහිදී අපිට දැකගන්න පුළුවන්. ඒ අනුව රෝගවැලඳීමට හේතුවන පලිවෙනි හේතුව විදිහට ශරීරගත පිද්ධාතුව කිපීමෙන් වැලඳෙන රෝග දෙවනිගතමයි සෙම් ධාතුව කිපීමෙන් වැළඳෙන රෝග තුවිනේක තමයි වාතිය කිපීමෙන් වැළඳන රෝග, හත්‍රවෙෙනග තමයි, වාපිත් සෙම්යන තුන් දෝස් කිපීමෙන් හටගන්නා රෝග, පස්වෙන් හේතුව තමයි, රතු විපාර්යා සනිසා වැලඳන රෝග, හැවිෙනක තමයි වැරදි කායික ක්‍රියාකාරකම්වරින් හටගන්නා රෝග, හත්වනික තමයි අනුන්ගේ උපක්‍රමනිසා හටගන්නා රෝග, ඒවගේම අටවෙනි හේතුව තමයි කර්ම විපාක අනුව හටගන්නා රෝග. මිනිසුන්ට වැලඳෙන මානසික රෝග ගැන බුදුදාමේ තියෙන අවධානී ඉතාමත් විශාලයි. සමස්තයක් විදිහට, රාග, ද්වේශ, මූහ, මානආදී සියලුම කෙලෙස් මානසික රෝග විදිහට හඳුන්වන්න පුළුවන්. මිනිස් සිත ගැන පරතරටම දැන සිටි බදුන් වහන්සේ එහි හටගන්නා රෝගාබාද ඒවගේ මේව සුව කර ගැනීම ගැනන් මැනවෙන් දැන සිටිය. මිනිස් සි් සතන් තුළ ඇති කෙලෙස් නම් වශයෙන් මෙන්ම සං්‍යාද. තිත්මක වශෙන්ද දක්නාව ස්ථා රාශයක් බුද්ධ දේශනයේ අන්තර්ගතයි. මෙ රාගාදී කෙලෙස් මතින් මත්වූ, රෝගීUූ සිත් සතැනැති මිනිස්සු බිවිධ දුුසිරිත්වලට යොමු වෙනවා. ඇතැම් විටි මේ මානසික දුර්වලතා බුදුදහමී හැඳින් වෙන්නේ උප්පකලේෂ එමනැනම් නීවරන එමත් නැත්තම් සංඥෝජන විදිහට. බුදුන් වහන්සේ මෙන මේ විදිහට දේශනා කර තියෙනවා. මම සම්මා සම්බුද්ධ වෙමි ශ්‍රේෂ්ඨතම සර්ශල්ල්‍යය වෛද්‍යවරයාද වෙමි උන්වහන්සේ විසින් වැදකම් කරන ලද්දේ මිනිස් සිත්තුළ ඇති රාගාදී ඔල් ඇද දැමීමටයි බුදුන් වහන්සේ රාගයෙන්ද ද්වේශයන්ද මෝහේන්ද හටගන්නා රෝගවලට ප්‍රතිකාර කරති එක් කෙලෙස් මුලින් උපුටා දැමීමට එමගින් සසරදුක් සමනය වෙනවා. බුදුන් වහන්සේ වෛද්‍යවරයකු බව පෙළ දහමේම සඳහන් වෙනවා. සත්හට වන බව දුකට වෙදානන් යනුවෙන්, ලෝ වැඩ සංඟරාවේෙන කවි පදයෙන් එක මනාව ගමියමාන වෙනවා.ඒ පදයෙන් කියවෙන්නේ සසර දුකට ප්‍රතිකාර කරනෝ උතුම් වෛද්‍යවරයා බුදුන් වහන්සේ බවයි. බොහෝවිට කායික රෝගවලටද මානසික හේතු ඇති බව වෛද්‍යවරු පිළිගන්නවා. බුදුන් වහන්සේ විසින් සියල්ලට සිත්්ත ප්‍රධානයි වදාලේ සියවත් විසිපාගට පෙරයි. තමන් වහන්සගේ ගහි පැ්දි ශ්‍රාවකයන් මානසික වශයෙන් වගේම කායික වශෙන්ද නිරෝගී වනු දැකීම බුදුන් වහන්සේගේ අපේක්ෂාව වනා. ඒ සඳහා උදාහරන කීපයක් ඒමනැත්නම් බුදුන් වහන්සේ විසෙන් නිරෝගී බව ආරක්ෂා කරගැනීම සඳහා ගත් ක්‍රියාමාර්ගකීපයක් දැන් අපි වෙම සල බලමු. භික්ෂූන්ගේ කායික රෝගවලට නියම කර බෙහෙත් ගැන විනය පිටිකෙහි සඳහන් වීම. පෞද්ගලික පවිත්‍රතා ඇස්සුරෙන්, කායික නිරෝගී බව උදාකරගත හැකි බව බුදුදහම පෙන්වාදීම. කොසල් රජුට පමණ දැන ආහාර ගන්නාලෙස දේශනා කිරීම. කැඳ පානයෙහි ආනිශංස වෙනමම දක්වා තිබීම. ආහාර අනුභව කළයුත්තේ කුස්සට ඔරුතු දෙන තරමටයි. කුස පිරන්නෙටම නොවේ. ත් පිඩු හතර පහක් බැලඳීමට ඉතරිවතිබේදී ජලය පානය කරන ලෙස අවවාද කර තිබීම. තම ශ්‍රාාවකයන්ට පිරිසිදුව නිතර ස්නාානය කිරීමට සියවුරුවන්දන පොරෝනාාදිය පිරිස්තුව තබා ගැනීමට අනු දැන වදාළ තැන් ්‍රැසක් විනය ග්‍රන්ථවල සඳහන් වීම. භික්‍ෂූන් විසින් සව්පසය පරිහරණයේදී සිය නිරෝගී බව ගැනද සැලකිරීමත්වමින් ක්‍රියා කළේතු බව විනයෙහි සඳහාන් වීම. එසේම සියුරු පෙරවීම පාාවහන් භාවිතය ජාලය පරිහරණය ආදී සියලු පෞද්ගරිගකාරයන් හිදී සෞඛ්‍ය සම්පනව ක්‍රියාකිරීමට අනු දැන වදාරා තිබීම. ගිලන් පසයනු සව්පසේනිිකක්. අවවේලාවෙහි ආහාර නොගන්නා පික්‍ෂූන් ගිලන්වීම වලක්වාලීමට කැපසරුප පානවර්ග වැලන්දිී හැකි බව දක්වා තිබීම ඒවා ගිලන් පසවිදියට හඳුන්වනවා. භික්ෂන් විසින් මනා සිහිනුවනින් ගිලන් පස පරිහරණය කළයුතු බවත් බෙහෙත් වැලඳිය යුතු බවත් උපන්න වූ රෝගාබාදයක් කායිකවේදනාවක් නැතිකරගැනීමේ අදහසින් එසේ කළයුතු බවත් උගන්වා තිබීම. නිෝගීභාව ඇවන පරිදි පරිසරේ පවදවාගෙනයාම ගැන බුදුන් වහන්සේ දක් වැඇති උනන්දුව ඉතාමත් විශාලයි. එසඳ උදාහරණ කේහිපයක් අපි දැන්වීමසමු. කලිකසල බෑහරකිීම, කෙල ගැසීම මළමුත්‍ර කිරීම ආදී ක්‍රියාකාරකම්වලදී පරිසරට සිදුවන් හානියෝ බැලක්වීමට ඇත භිශික්ෂා පද පනවාන් තිබීම. ආගන්තුක වත ආවාසිකවත, ගමික වත බත්තක්ගවත. වැසිකිලි වතාදී වශයෙන් දැක්වෙන භික්ෂන් වහන්සෙල්ලට අදාළ වත් මුළුමුණින්ම පාහේ පරිසර සංරක්ෂණයට උපකාරීවීම. බුදුන් වහන්සේ විසින් විධිමත් දින චර්යාවක් අනුගමනේ කලාාතර ඒදී දන් වැලඳීමට පැන් පහසුවීමට විවේක ගැනීමට සැතපීමට නිශ්චිත කාල පරාසයක් පැවතීම. අනුවමඉන්න අප පිට ගතහැකි අදර්ශ කහිපයක්තියෙන යි තමයි ප්‍රමාණුවත් නින්දක් ලබා ගැනීම වැදගත් බව ාවනෑමනැමති මානසික ව්‍යායාමේ යෙදීම වැදගත් බව ශාරේරික ව්‍යායාමවල යෙදීම වැදගත් බව අවේලා වෙහි ජලස්නාානය කිරීමෙන් වැලකී සිටිය යුතු බව වගේ අදර්ශක් බොහොමයක් අපිට ගන්න පුළුවන්. නිරෝගී බව කියන්නේ උතුම් ලාභයක් දරුවන් වශයෙන් ඔබ ඉහතකී බුද්ධවාද පිළිබඳව සැලකිලිමත් වෙලා උපරිම සෞඛය සම්පන ජීවිතයක් ගත කරන්න හැම විට මුත්හ කරන්න ඕනි. ඔබට ඉගනීමේ නිස පර ලබාගාන පුළුවන් වෙන්නෙත් ආයුවරණ වගේ සැප ලබන්න පුළුවන් වෙන්නෙන් සසරින් ඇතරබීමට පිළිවෙඳත් පුරන්න පුුවන් වෙන්නේත් නිරෝගී ජීවිතයක් ගොඩනගා ගැනීම තුළින්. එයන්වා මෙන් පාඩමට අදාල දම්ම පදයේ සුක වගගයේ එන ගාතාවක් මෙන මේ විදිහයට පිමසල වලමු ආරෝග්‍ය පරමාලාබා සන්තුී පරමණ්දලන් විසාාස පරමාඥාති නි්ාන පරමාන්න සුකන් මෙ ගතාව අර්ථය තමයි ලාබයන් අතරින් නිරෝගී බව උතුම්මය, ධන සම්පාතාතරින් සතුට ශ්‍රේෂ්ඨය. න්‍යවාාතිී නදරින් විශ්වාස වන්ධයා උතුම්මය. ලෝකයේ හැම්ම සැපතටම වඩා නිවන් සැපය උතුම්වේ. පළවැනි ප්‍රශ්නයා බුදුදහමට අනුව රෝගයේ දොකාරයනම් කරන්න පිළිතුර තමයි කායිකරෝග චේතසිකරෝග. දෙ ප්‍රශ්නයා බදුරජණන් වහන්සේ විසින් සිරහි විධා අබාධ හටකන්නා බව දේශනා කළේ කා හටද පිළිතුර තමයි ගිරිමානන්දනම් ස්වාමීන් වහන්සේ නමකට. තුන්වෙනි ප්‍රශ්නය තමයි බුදුන් වහන්සේ මෙසේ වදාළ පරිදි, വවැලඳීමට හේතුවන කරුණුුව අතරින් හතරක් දක්වන්න, පිරතුර තමයි, ശරීරගත പിද්ධාතු කිපීමෙන් වැළඳන රോග, සෙම්ධාതතු කිപීමෙන් വළඳന ോග, වාാතය പීමෙන් වැළඳන රോග හා 1තු විපයාස නිසා വලඳන රോග. ೆ ತ ೋಗವ ന ಸ ಿತ ತ ನಸ ೋಗ ವ දුಕකට ೊದು ವ ಿට දු සික വල ඳ ම් ണ പಿ തයි ೀವണ ಪಕೇഷ സോಜන. පස්වැනි ප්‍ර්නය තමයි ලෝවවැඩංගරාවේන කවිපදයක් වන සත්හට වන බව දුකට වෙදාන යන පදේ අර්ථයකු මක්ත පිළිතුර තමයි, සසර දුකට ප්‍රතිකාර කරන උතුම් වෛද්‍යවරයා බුදුන් වහන්සේ බවයි. පැවැනි ප්‍රශ්නයා බුදුන් වහන්සේ විසින් තමන්හන්සේකි ගිහි පැවිදි ශ්‍රාවකයන්, කායිකමයින්ම මානසිකව නිරෝගී වනු දැකින් ම අපපේක්ෂා කළ බව උදාහරණ කීපයකින් දක්වන්න පිළිතුර තමයි. භික්ෂන්ගේ කායික රෝගවට නියම කර බෙහෙත් ගැන විනය පිටකෙහි සඳහන් වීම තම ශ්‍රාවකයන්ට පිරිසිදුව සිටීමට නින්ත්‍රස්්නාානය කිරීමට සවුරු අන්ඳන පොරෝනාදිය පිරිසිදෝතබා ගැනීමට අනු දැන වදාලතැන් රැස්සක් මි ග්‍රන්ත්‍රවල සඳහන් වීම. අවේලාවෙහි ආහර නොගන්නා භික්ෂුව ගිලන්වීම වලක්වාලීමට. අප ස අරුපාන වර්ග වැලඳී හැකි බවදක්වා තිබීම කුසට ඔරොත්තු දෙන තරමට අනුබවල් කළ යුතු බවත් බත් විඩු හන්තරක් පහක් වැලඳරීමට ඉදිරිව තිබියදී ජලයපානය කරන ලෙස බුදුන්වහන්සේ විසින් අවවාද කර තිබීම. හත්වැනි ප්‍රශ්නය පමණ දන ආහාර ගන්නා ලෙසට බුදුන් වහන්සේ අවවාද කළේ කුම්මන රජුටද පලිතුර තමයි කොසොල් රජුට. ටවෙනි ප්‍ර්යා ෝගීභාවය ඇතිවන පරිදි පරිසරය පවත්වාගෙනයාම ගැන බුදුන් වහන්ස වෙෙසි උොනන්දුව දැක්වෝ බව උදාහරණ කීපයක් ඇසුරෙන් දක්වන්න. පිළිතුර තමයි කැලිකසර පැහැරකිරීම කෙළ ගැසීම මළමෝත්‍රාදී ක්‍රියාකාරකම් වලදිී පරිසෆි සිදුවන හනය වැලක්වීමට ඇතැම් ශික්ෂාපද පනවා තිබීම. ආගන්තුකවත ආවාසිකවත, ගමිකවත බත්හක්ගවත, වැසකිලිවත ආදී වශෙන් දක්න භික්‍ෂුන් වහන්සලට අදාළ බත් මුළුම්මනින්ම පාහේ, පරසර සංරක්ෂණය ඩොපකාර වීම. තමවැනි ප්‍රශ්නයා ආරෝග්‍ය පරමාලාබා යන ගාථාව සම්පූර්ණ කරන්න පිළිතුර තමයි ආරෝග්‍ය පරමාලාබා සන්තුට්ටී පරමන් දනන් විශ්වාස පරමාඥාදී නිව්ාන පරමණ සුඛන්.